உபதேசனா அவ்வளவு நம்ம என்னது उत्तर पाते पलवी प्रश्न उत्तरे रुपया साधक साधक युगल साधक युगल धन तो ना අපේන තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 3 මේ ත්‍රිකෝණයේ x ළඟය x වලින් නිරූපිත අගය අහන්නේ ඉතින් අපිට ඒක පාර ගන්න පුළුවන් x සමානයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයේ අංශක 180යි 180න් 100ක් අඩු කරලා ඒ ලැබෙන උත්තරයේදී අපි දෙකෙන් බෙදනවා ඒ කියන්නේ 80 බෙදීම 2 ඒ කියන්නේ අංශක 40යි ඔබේ උත්තරය उत्तरे अंश लगन जले गलायन नले ධාරිතාවේ ලීටර 420ක් වූ ටැංකියක් පිරවීමට ගත වූ කාලය සොයන්න කියලා. එතකොට මිනිත්තුවට ලීටර 60ක ශීතතාවෙන් ජලය ගලා එන නලයකින් ධාරිතාවේ ලීටර 420ක් ටැංකියක් පුරවන ගත වන කාලය බලන්න අපි 420 පුතේ අපි 60ෙන් බෙදනවා. 420 60ෙන් බෙදනවා. දහයෙන් බෙදුවාම 42යි 10ෙන් බෙදුවාම 6යි 6 වරක් 1යි 6 වරක් 7යි ගතවන කාලය මිනිත්තු 7යි මිනිත්තු 7යි ඔන්න විදියට ලකුණු 2යි ඊළඟට අපි එනවා මුදා ප්‍රශ්නාංක 6ට ප්‍රශ්නාංකයේ ජ්‍යාමිතීය ප්‍රශ්නයක්
රූපය දැක්වෙන වෘත්තයේ මත ABC D ලක්ෂ පිහිටාට ABC කෝණය අංශක 100යි CAB කෝණය අංශක 30යි x වලාගේ අනා x වලාගේ එතකොට ඔබට පේනවා අපිට මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන් නම් ඒකා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණයට x හොයන්න පුළුවන් මොකද මෙයාගේ අගයත් xම තමයි දැන් අපිට මෙතන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කියන්සක 180 වෙනින්දා අපිට පුළුවන් x හොයන්න x සමානයි අංශක 180 වෙනින් අපි අඩු කරනවා අංශක 30 එකතු කිරීම අංශක 100 එතකොට දරුවනේ 180 අඩු කිරීම අංශක 130 ඔයගලගේ උත්තරේ ඉන්නේ එතන අංශක 50යි අංශක 50යි मौलिक प्रश्न निर्माण अभी हम प्रश्न वक्रपुष्ठ ආරසිය 40 තමයි වර්ග පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර්. ඒ අනුව එතනට ඔබට ලකුණු දෙකක් කියලා. ඔන්න ඔහොම. ඒ අනුව බලන්න මේ පළවෙනි ප්‍රශ්නපත් පළවෙනි පිටුව ගත්තාම විවිධ තේමා වලින් ඇතුළත් වුණු ප්‍රශ්න ආවේ. බලන්න මේ පිටුවේ ඔබට ඔබ ඒක සම්පූර්ණයෙන්ම ලකුණු වරන් තියනවාද කියලා. प्रश्न प्रश्न दूरकाल प्रस्तार रूपे निरूपणे सरल अनुक्रमण ए बी मगे निरूपणे करने सरल रेखा अनुक्रमणीय x ඛණ්ඩාංක වෙනසෙන් බෙදෙනවා. ඔබ තමයි අපි කියන්නේ y2 ඍණ y1 බෙදෙනවා පුතේ x2 ඍණ x1. මේවා ඕගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ විභාගෙ මම මේ මතක් වෙන්න කරේ. එතන මෙතන පිහිටීම් අපි ගත්තොත් x ඛණ්ඩාංකේ 2යි y ඛණ්ඩාංකේ 6යි. මෙතන 6යි. මෙතන x ඛණ්ඩාංකේ 1යි y ඛණ්ඩාංකේ 4යි.
එතකොට y කණ්ඩාංක වෙනස කියන්නේ මෙතන ඔබ දන්නවා y කණ්ඩාංකේ 6 මෙතන 4. ඒ කියන්නේ 6 අඩු කිරීම 4. මෙතන x කණ්ඩාංකේ 2 y කණ්ඩාංකේ 1 2 අඩු කිරීම 1 මෙතන 2 2 බෙදෙනවා 1කින්. එතකොට ඔබ අනුක්‍රමනේ ඉන්න ඕනේ 2. උත්තරේ 2යි. ඔන්න ඔහමයි. ලකුණු 2යි. ඊළඟට අපි එනවා වීජීය භාග වලට සුළු කරන්න කියලා තියෙන්නේ සුළු කරන්න මෙතන ඔබට පැහැදිලිව පේනවා බෙදීමක් තියෙන්නේ එතන අපි කරන්නේ ax ax බෙදීම දෙක බෙදීම ගුණ කිරීම වෙනවා මෙයාගේ පරස්පරය ගන්න පුතේ උඩයට මාරු වෙනවා ඔන්න ඔය විදිහට උඩයට මාරු වෙනවා එතන මේක සරල කරොත් මෙතන a වලින් බෙදෙනවා මෙතන x මෙතන a වලින් බෙදෙනවා 3යි මෙතන දෙවරක් 1යි මෙතන දෙවරක් 2යි x උත්තරය එන්නේ 2යි x ගේ දෙවෙනි බලය බෙදීම 3 2යි x ගේ දෙවෙනි බලය බෙදීම 3 ඔබේ උත්තරෙ මීට වෙනස් එකක් නම් කියන්න සුළු කරපු විදිහ ආකාරය අනුව එක ලකුණක් ලැබෙන්න පුළුවන් අපේ නෝ පුතා ප්‍රශ්නාංක 10ට නැවත ජාන්තිය මේකේ දී ඇති රූපේ A B C ත්‍රිකෝණී ත්‍රිකෝණේ C B පාදයේ F දෙක දික් කර ඇත A A B හි මධ්‍ය ලක්ෂ්‍ය ඊහා D A B B C මධ්‍ය ලක්ෂ්‍ය DE DE B කෝණයේ අංශක 50යි ඔබෙන් අහන්නේ EBF කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගය තමයි දුවේ පුතේ ඔබෙන් අහන්නේ එතකොට ඔබ දන්නවා මෙතන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව මොකක්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තර වන අතර ඉදිරි පාදයේ දිගින් හරියටක් වෙනවා. එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව එනම් මේ දෙන සමාන්තරයි. මේ අංශක 50යි නම් පුතා මෙයත් අංශක 50 වෙනවා අනුරූප කෝණ යටතේ. අනුරූප කෝණ කියන්නේ පුතේ F අකුරේ හැඩයට හැදෙන කෝණ. සමාන්තර නම් මේ කෝණ යුගලේ සමානයි. එතකොට මෙයා 50යි මෙයා 50යි මෙතන 90යි. ඊළඟට ඔබ දන්නවා ජ්‍යාමිතියේ අපි ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි. මේ දෙන්නගේ එකතුවට මෙයා සමානයි. එහෙමනම් ඔබේ උත්තරේ ඉන්නේ 90 එකතු කිරීම 50. ඒ කියන්නේ අංශක 140යි දුවේ පුතේ. මෙයාගේ උත්තරේ අංශක 140 ලකුණු 2යි. අංශක 140යි. ඊළඟට අපි එනවා වර්ගක සමීකරණ විසඳීමකට. මේකදී ඔබට පේනවා 2x වර්ගයේ ඍණ 8 සමානයි බිංදුවයි. එතකොට අපි කරන්නේ මේකේ අවධානයෙන් ඉන්න. එතකොට මෙතන අපි දෙකෙන් බෙදන්න පුළුවන් අපිට. මේ සමීකරණයම අපි දෙකෙන් බෙදනවා. නැත්නම් පොදු සාධකයක් ගන්න පුළුවන් නැත්නම් දෙකෙන් බෙදනවා අපි. බෙදීම දෙක. එතකොට එන්නේ x වර්ගයේ ඍණ 4 සමානයි බිංදුවයි. ඊට පස්සේ අපිට මේක ගන්න පුළුවන් සාධක විදියට x වර්ගයේ 2 වර්ගයේ සමානයි බිංදුවයි වර්ග දෙක අතරේ සාධක x ඍණ 2 x ධන 2 සමානයි බිංදුවයි එම නිසා x ඍණ 2 සමානයි බිංදුව හෝ අපි කියනවා x ධන 2 සමානයි බිංදුව වේ එතකොට x සමානයි 2යි මෙතන x සමානයි ඍණ 2යි එතකොට මෙයාගේ විසඳු මූල එන්නේ 2 සහ ඍණ 2. ඔන්න ඔහමයි. 2 සහ ඍණ 2. මේ ලකුණු එක එක ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට අපි එනවා 12 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 12. මිනිසෙක් වාර්ෂිකව 108ක වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගනී. එම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය කොච්චරද කියලා අහනවා. දෙවෙනි වර්ෂයට පොලිය
මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට දෙවන වර්ෂයට වන පොලිය කොපමණද කියලා. එතකොට අපි මෙහෙම ගන්න පුළුවන්. මුළු මුදල හොයලා දෙවෙනි වර්ෂයේ අවසානයේ ගෙවන මුළු මුදල හොයලා 5000 අඩු කරලා ගන්න පුළුවන්. නැත්නම් අපි බලනවා පළවෙනි මේක යහන්නේ දෙවෙනි වර්ෂයට පොලිය. දෙවෙනි වර්ෂයට. එතන අපිට පුළුවන් පළවෙනි වර්ෂයට පොලිය හොයනවා අපි 5000 ගුණ කරනවා 100ට 8. එතකොට එනවා 100 8යි 100 50යි 8 5 40යි 4 100යි. ඒ පළවෙනි වර්ෂයට පොලිය. ඊට පස්සේ දෙවෙනි වර්ෂයේ මුල් මුදල වෙන්න පුතා මේ පොලිය එකතු වුණාම 5400යි. 5400 අපි ගුණ කරනවා 100ට 8. එතකොට මෙතන ඉන්නේ 54යි 100ෙන් බෙදෙනවා. එතකොට 54 ඒව 8. 8 වරක් හදද 32යි 3ක් ඉතුරු. 8 වරක් පහ 43යි 43යි. එහෙමනම් දෙවෙනි වර්ෂයේට පොලිය එන්නේ රුපියල් 432යි ඔබේ උත්තරේ. රුපියල් 432යි. ඔන්නෝ. අපි එනවා ප්‍රශ්නාංක 13ට. නැවත ජ්‍යාමිතිය. ABCD වෘත්ත චතුරාශියක්. AB පාදය ඊතෙක් වික් කරලා තියෙනවා. BCD BCD අංශක 120යි. CBE අංශක 70යි. දියති තුරුතුරු වනු x හා y වල අගය. x හා y වල අගය. පැහැදිලිව අපි දන්නවා වෘත්ත චතුරාංශයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ වෘත්ත චතුරාංශයක මේ වෘත්ත චතුරාංශයක් අපි සැලකුවොත් මේකේ මේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය මේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට සමානයි. ඒ අනුව දරුවනි x k යගෙ අපිට එකවර ගන්න පුළුවන් අංශක 70යි x 70යි. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා වෘත්ත චතුරාංශයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක එකතු අංශක 180යි සම්මුඛ කෝණ. එහෙනම් y ව ගන්න පුළුවන් 180 බිඳුවේ පුතේ අපි 120ක් අඩු කරනවා ඔබේ උත්තරේ අංශක 60යි. උත්තරේ 70 70 60 එන්න ඕනේ. මේ මේ විදියට 1 1 ලකුණු 2. ඒ අනුව ඒ පිටුවේ ලකුණු ටික දාගන්න. එතනදී ඔයගොල්ලන්ට සමස්තය පේනවා. ජ්‍යාමිති ගැටුවාව වර්ග සමීකරණ ආව මේ පොලිය පිට සම්බන්ධ සාකච්ඡා කරා. බලන්න ඒ පිටුවේ ලකුණු කීයද කියලා. ගැටලුව තියෙනවා නම් ඒක මහන්න. අපි එමු ඊළඟ පිටුවට. ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14. එක්තරා පාසලක චිත්‍ර නැටුම් සංගීතය යන විෂයන් හදාරන ශිෂ්‍යයින් වටපස්තරයක නිරූපණය කෙරේ. සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් නම් නැට්ටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා.
දරුවනි සංගීතය හදාරන සංඛ්‍යාව 45යි නම් නැටුම් හදාරන සංඛ්‍යාව කීයද කියලා අහන්න. පළවෙනියම ඔබ මෙන්න මේ කෝණය හොයාගන්න ඕන. මේ කෝණය හොයාගන්න ඕන. ඒ කෝණය අපිට හොයාගන්න පුළුවන් පුතා මෙයාව හොයාගන්න පුළුවන් අංශක 360න් අපි අඩු කරනවා 210 එකතු කිරීම 90. එතකොට එනවා 360 අඩු කිරීම 300. ඒ කියන්නේ අංශක 60යි. ඊට පස්සේ අපි එනවා සංගීතයේ හදාරන කණ්ඩායම. ඒ කියන්නේ අංශක 90ක් සිසුන් ඉන්නේ 45යි. අංශක 90ක් 45යි. මම මේක දෙපැත්තම තුනෙන් බෙදනවා. තුනෙන් බෙදුවොත් මේක එන්නේ 30යි. අංශක 30ක්. තුනෙන් බෙදුවොත් 15යි. 30ක් 15යි. ඊළඟට මම එනවා අංශක 60කට. 60කට. ඒ කියන්නේ 15 වේවා. මේක ඒ කියන්නේ දෙකෙන් ගුණ වෙලා. මෙයා දෙකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ කීයද දරුවනි? 30යි. ඔබේ උත්තරය 30. ඔබේ උත්තරේ 30. ඔන්න ඔබේ ලකුණු දෙක. අපි එනම් 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ දරුවනි 9 27 81 යන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වෙනි පදය 3 බලයක් ලෙස අහනවා. 6 වෙනි පදය 3 බලයක් ලෙස අහනවා. අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක පොදු නිරූපණය Tn සමානයි Ar n ඍණ 1 කියන බලය. Ar n ඍණ 1. එතකොට දරුවනි මේකේ A කියන්නේ 9යි R කියන්නේ අනුයාත පද දෙකක 27 බෙදීම 9. ඒ කියන්නේ 9 3 නේ. N කියන්නේ අපෙන් ආනේ 6 වෙනි. 6. එතකොට එනවා මෙතන 6 වෙනි පදය T6. ඒ කියන්නේ 9 ගුණ කිරීම 9 ගුණ කිරීම R කියන්නේ 3, N කියන්නේ 6 අඩු කිරීම 1. එතකොට එනවා දරුවනි 9 ගුණ කිරීම 3 5 වෙනි බලය. ඊළඟට මේක අපෙන් අහන්නේ බලයක් විදියට. 9 දිනනවා අපි 3 දෙවෙනි බලය, මෙයා 3 5 වෙනි බලය. ඔබේ උත්තරය 3 7 වෙනි බලය. 3 7 වෙනි බලය තමයි පුතේ උත්තරේ එන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ. ලවිඳු කොහොමද උත්තරේ ගත්තද මේ 3 බල 7? ඔව් සර්. මේ වෙනකන් මම හිතන්නේ ඔක්කොම හරි ඇතිනේ. ඔව් සර්. හොඳයි. අපි 16 වෙනි ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්න අංක 16 රූපේ රූපෙදී ඇති ABCD සමාන්තර රාශිය. වගුවේ දැක්වෙන එකේ ප්‍රකාශන නිවැරදි නම් මේක ඉස්සරහින් හරි ලකුණ වැරදි ලකුණ යොදන්න තියෙන්නේ. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තර රාශිය වර්ගඵලයෙන් භාගයක්. භාගයක්. ඒක හරිනේ. අපි දන්නවා විකර්ණ විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. මේ විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඊට පස්සේ BD විකර්ණය ABC කෝණය සමච්ඡේදනය කරයි. මේ විකර්ණයෙන් ශීර්ෂ මේ කෝණ සමච්ඡේදනය වෙන්නේ නෑ සාහන සමාන්තර රාශියේ. නේ මේ කෝණ දෙක සමාන වෙන්නේ නෑ. මේ කෝණ දෙක සමාන වෙනවා කියන්නේ ඒක අපි සුවිශේෂී අවස්ථාවක් එනම් එක රොම්බසේ වෙන්න ඕනේ. රොම්බසයක් නැත්නම් සමජාත රාශියක් වගේ වෙන්න ඕනේ. BD මගින් ADC කෝණය සමච්ඡේදනය කරන්නේ නැහැ පුතා. එහෙමනම් මේ විදිහටයි ඔබේ උත්තරය එන්න ඕනේ. මේ උත්තර දෙක හරිනම් ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ඊළඟට අපි එනවා
පහත සඳහන් වීජීය පද තුනේ කුඩා පොදු ගුණාකාරකය අහන්න. කුඩා පොදු ගුණාකාරක. අපිට මේක දිහා බලලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ 3 තියෙන ප්‍රථමකයක් 2 තියෙනවා 6 තමයි ගැටලුව. 6 අපි දන්නවා ප්‍රථමක විදියට ලිව්වොත් 3 වරක් 2 කියලා. එහෙනම් මෙතන 3 එනවා 2 එනවා. ඊළඟට මෙතන x ගේ දෙවෙනි බලය තියෙන යා වැඩිම බලය යාව ගන්නවා ඊට මිසි y ව ගන්නවා ඔච්චරයි 6යි x වර්ගයේ y නැත්නම් 6යි y x වර්ගයේ කියලා ලියන්න පුළුවන් ඔබේ උත්තරේ නේ ඒ අනුව මෙතන දුතේ ලකුණු දෙකයි මුලින් මේ මෙහෙම දුන්නත් ප්‍රථමක සාධක වලට හදා ගන්නවා दुर्वाण මෙයා සමාන. එතකොට පුතේ සමදිපාදික කෝණයටද මේ කෝණේ අංශක 55. ඊට පස්සේ අපිට මෙන්න මේ කෝණය හොයන්න පුළුවන්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි 180න් අපි අඩු කරනවා 55 වද 2. එතකොට එන්නේ 110යි. 180 අඩු කිරීම 110යි. ඒ කියන්නේ අංශක 70යි. ඊට පස්සේ අපි ජ්‍යාමිතික ප්‍රමේයයක් ඉගෙන ගන්නවා. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්ත ඉදිරි කොටස මත ආපාදිත කෝණය වගේ දෙගුණයක් කියලා. මෙයාගේ දෙගුණයක්. එහෙනම් x හොයන්න අපි අංශක 70 බෙදනවා 2කින්. ඒ කියන්නේ ඔබේ උත්තරය අංශක 35යි. මේක උත්තරේ අංශක 35යි පුතා. අංශක 35යි. සමදිපාදටි කෝණ ප්‍රමේයය දුනා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්ත ඉදිරි කොටස මත ආපාදිත කෝණය මේ දෙගුණයක් කියන ප්‍රමේයය දුනා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි 180 කියන එකත් ඔබ දැනගෙන ඉන්න ඕන අපි 19 වෙනි ප්‍රශ්නෙට එනවා සමතල බිමක පීටි AB හා CD සිනස් කුණු කණු දෙකකි රූපේ දැක්වෙනවා එමතරතුරු රූපේ නිරූපණය කරයි. එතකොට අපි මේ විදියට ගන්නවා. මේ d වල ඉඳන් b නිරීක්ෂණය කරනකොට ආරෝහණ කෝණය මෙතන අංශක 42යි 42යි ඊට පස්සේ a හි අවරෝහණ කෝණය අංශක 58යි අවරෝහණ කෝණය s මට්ටමේ ඉඳන් පහළට ඇස ප්‍රමණය කරන කෝණය s මට්ටමේ ඉඳන් පහළට ඇස ප්‍රමණය කරන කෝණය අංශක 58යි उत्तर सार्थक मे विधि सर प्रश्न पत्र प्रमाण मे मस मून दिन सामान्य प्रश्न पत्र सार्थक मून दिन
මේ ලබන දැනුම මේ ලබන අත්දැකීම් ඔබට ගොඩාක් උවහල් වෙනවා. අපි අවසාන පිටුවට එන්න හදන්නේ පළවෙනි ප්‍රශ්න 25. අනිවාර්යව තියෙන ටිකක් ඉක්මනට සකස් කරගන්න මම හිතනවා මේක කාටවත් කිසිම අනුපාතයක් ඇති වෙන්න හේතුවක් නැහැ කියලා. හරි පුතේ. කොහොමද දිනෙත් මේ වෙනකොට කොහොමද සියල්ලම හරි? ඔව් සර්. හරි. එමනම් අපි ඊළඟට ප්‍රශ්න අංක 20ට එන්න හදන්න. ප්‍රශ්න අංක 20. මල්ලක සර්ව සම වීදුරු ගෝල 35ක් තියෙනවා. ඒවයින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති වේ. කිසියම් සංඛ්‍යාවක් අපි දන්නේ නැහැ කොච්චරක්ද කියලා. 35 තියෙනවා. එවෙන් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඒවා කළු පැහැති වේ. මෙම මල්ලේ මහඹුලස ගනුලකල වීදුරු ගෝලය කළු පැහැති එකක් වීමේ සම්භාවිතාවය 7/5 නම් මල්ලේ කළු පැහැති වීදුරු ගෝල කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. ඒක සම්භාවිතාවයේ 7/5 හැදෙන්නේ මුළු ගෝල ගණන 35ක්නේ. එතකොට මේක 35ෙන් හැදෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන සහ සම්බන්ධය තමයි මෙයා 5 ගුණ වෙලා. එහෙනම් මෙයා ගුණ කරන පුතේ 5. ඒ කියන්නේ 5 25. 35 25. ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ වීදු කළු පැහැති එකක් වීමේ සම්භාවිතාවය 35 25. කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති ඉතිරි වෙන්නේ කළු පැහැති වෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මල්ලේ කළු පැහැටි වීදුරු බෝල ගානද? කළු පැහැට වීදුරු බෝල ගාන කීයද පුතේ? 25යි ඔබේ උත්තරය. උත්තරේ 25යි. එහෙම නැත්නම් මේ ගාන මේක හදන්න පුළුවන් තව විදිහක් තමයි 35 ගුණ කරනවා ඕගොල්ලෝ 7/5. සම්භාවිතාවේ 7/5 4ක් 1යි 4ක් 5යි 5ක් 5 25යි කියලා ඔබට ඒ උත්තරේ ගන්න පුළුවන් මෙහෙම දකින් නැත්නම් ඒ කෙසේ වෙතත් ඔබට 25 අරන් තිනවන ලකුණු දෙකම ලැබෙනවා අපි වෙන පුතා ප්‍රශ්න අංක 21ට ප්‍රශ්න අංක 21 සුදුසු ජ්‍යාමිතික බද භාවිතා කර පහත දියෙත් ප්‍රකාශනයේ ස්තම්පුරවත් වෘත්තයක කේන්ද්‍රය මූර්තේ ජායක ස්තනට යා කෙරෙන සරල රේඛාව එම ජායට කියලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා වෘත්තයක කේන්ද්‍රයේ ජායක මධ්‍ය ලක්ෂයට යාකන සරල රේඛාව එම ඡායයට ලම්බ වේ. ඔබලු දන්න කාරණාවක් ජ්‍යාමිතියේ අපබ දන්නවා වෘත්තයක මේ කේන්ද්‍රයයි ඡායක මධ්‍ය ලක්ෂයයි. ඡායේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයයි යාකන රේඛාව ඡායයට ලම්බක වෙනවා. මේ ඡායයට ලම්බක වෙනවා. ඒක තමයි මේ. එමනම් පුතේ ඔබ මේ ඉදිරිපත් කළ තිනව නම් මේ දෙක ලකුණු එක එක ලකුණු දෙකක් ලැබෙනවා. අපි එනවා ඊළඟට න්‍යාස ගැටලුවට ප්‍රශ්න අංක 22 න්‍යාස. මේකේ x කීයද කියලා තමයි අහන්නේ. x කීයද? මෙතන න්‍යාස ගුණිතයක් තියෙනවා. න්‍යාස ගුණිතයක්. මෙයා දෙකේ දෙකේ න්‍යාසයක්, මෙයා දෙකේ දෙකේ න්‍යාසයක්. එහෙනම් අපි දන්නවා මෙන්න මේ පේළිය මෙන්න මේ තීරුවත් එක තමයි පුතා ගුණ කරන්න තියෙන්නේ. මේ පේළිය මේ තීරුවත් එක ගුණ කරහම තමයි x. එහෙනම් අපිට එනවා 3 ගුණ කිරීම ඍණ 1
එකතු කිරීම එක ගුණ කිරීම එක ඔන්න ඔන්න ඒ කියන්නේ ඍණ 3යි ධන 1යි ඔබේ උත්තරේ පුතා ඍණ 2 ඔබේ උත්තරේ ඍණ 2 3 එක ගුණ වෙනවා ඍණ 1 එකෙන් ඒ කියන්නේ 3 ගුණ වෙනවා ඍණ 1කින් 1 ගුණ වෙනවා 1කින් ඔබේ උත්තරේ ඍණ 2යි ඒ අනුව මෙතන ලකුණු 2 ලැබෙනවා අපි යනවා ප්‍රශ්න 23ට දියටි වෙන් රූපේ නිරූපණය වෙන සිසුන් කණ්ඩායම අතරින් ගණිත විෂයට කැමති සිසුන් කුලකේ ඒ මගින්ද විද්‍යා විෂයට කැමති සිසුන් B මගින් දැක්වේ මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන ප්‍රදේශයේ විදූපේ අඳුරු කරන්න විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් ඒ කියන්නේ පුතේ පමණක් මෙන්න මේ මේ තමයි ඒ ධනිතයට පමණක් මේ විද්‍යාවට පමණක් කැමති සිසුන් එතකොට මෙන්න මේ ප්‍රදේශ දෙක තමයි ඔබ අඳුරු කරන්න ඕනේ. ඒ අනුව ලකුණු දෙක ලැබෙනවා. අපි එනවා ප්‍රශ්න අංක 24ට. ප්‍රශ්න අංක 24 මෝටර රථයක චලිතය නිරූපණය කරන දුර කාල ප්‍රස්ථාරයක් ඌබේ දැක්වෙනවා. මෝටර රථයේ වැඩිතම වේගයෙන් ගමන් කිරීමට නිරූපණය කරන ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද? එම වේගයේ කොපමණද කියලා. වැඩිතම වේගය එතකොට ඔබ දන්නවා අපිට මෙතන වැඩිම වේගය වෙන්නේ අනුක්‍රමණය පදනම් වෙලා නේ අනුක්‍රමණය තමයි මූලික වෙන්නේ අනුක්‍රමණය වැඩි නම් මෙතනින් නිරූපණය වෙන වේගය වැඩි BC කොටස වෙන්නේ පුතේ මේ නිශ්චලතාවයේ තිබිලා තියෙන කාලයට සාපේක්ෂව දුර වෙනස් වෙලා නැහැ මේ මේ කොටස් දෙකේ අපි අනුක්‍රමණය මනෝමෙන් ගන්න පුළුවන් මේක මූල ලක්ෂ්‍ය හරහා යන හින්දා අපිට මෙයාගේ අනුක්‍රමණය එකපාර දකින්න පුළුවන් එක පිහිටීමක් අපි සැලකුවොත් මේ 60 බෙදීම 1 x ඛණ්ඩාංකේ y ඛණ්ඩාංකෙන් බෙදෙනවා එතකොට මෙතන එන්නේ පැහැදිලිවම පැයට කිලෝමීටර් 60යි මෙතන අපි ගත්තොත් මෙතන මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැති හින්දා ඛණ්ඩාංක වෙනසක් අපි ගන්න වෙනවා ුණයි එතකොට මෙතන මෙතන පිහිටීම 6,240 මෙතන ඉන්නේ 3,120 240 න් 120ක් අපි අඩු කරන 120යි 6 3 3යි එතකොට ඉන්නේ මෙතන පැයට කිලෝමීටර් 40යි පුතා මෙයා පැයට කිලෝමීටර් 40යි මෙතන 60යි එන ඔබේ උත්තරය A සිට B දක්වා කියන කොටස ඊට පස්සේ ඔබෙන් අහනවා වේගය කොච්චරද කියලා වේගය පැයට කිලෝමීටර් 60යි පැයට කිලෝමීටර් 60යි ඔන්නෝමයි මෙතන අපි ගත්තේ ඛණ්ඩාංක වෙනස 240 න් 120 6 3 මොකද මෙයා මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැති හින්දා දැන් මම එක නැවත ඔයගලන්ට මතක් කරොත් මේ චතුර රේඛාවක මූල ලක්ෂ්‍ය හරහා යනවා නම් මූල ලක්ෂ්‍ය හරහා යන චතුර රේඛාවක අනුක්‍රමණය හොයන්න අනුක්‍රමණය හොයන්න ඔයගලන්ට එක පීඩීමක් ප්‍රමාණවත් එතකොට මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ y ඛණ්ඩාංකේ x ඛණ්ඩාංකෙන් බෙදීම හැබැයි මූල ලක්ෂ්‍ය හරහා නොයන චතුර රේඛාවක් අපි ගත්තොත් මේ විදිහට මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැත්නම්
එතකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් පීටීන් දෙකක් ගන්න වෙනවා අපි x1 y1 කියලා ගමු මෙතන x2 y2 නම් එතකොට අනුක්‍රමණය වෙන්නේ පුතා y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕන x ඛණ්ඩාංක වෙනස ඔන්න ඔන්න අපි අන්තිම ගාන ඒකේ අන්තිම ගැටලුව දී යති p ලක්ෂයට මීටර් 5ක් නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ කොටසක් මෙම දල රූපසටහනේ දැක්වේ rs සරල රේඛාව p සිට මීටර් 7ක් දුරින් වේ rs සරල රේඛාවටද 5m දුරින් ඡාපයේ මත පීටි ලක්ෂයක් සොයා ගන්න ආකාරය මෙම රූපසටහනේ දල සටහනකින් දක්වන rs සරල රේඛාවටද p සිට මීටර් 7ක් දුරින් මේ ආදී සරල රේඛාවටද 5m දුරින් ඡාපයේ මත පිහිටි ලක්ෂයක් සොයා ගන්න ආකාරය. එතකොට rs ට මීටර් 5ක් දුරින් ඡාපයේ මත පිහිටි ලක්ෂ එකක් නෙවෙයි ලක්ෂ. එහෙනම් පුතා අපි දන්නවා මේ අතර දුර හතයි නම් අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් අපි අඳිනවා සමාන්තර රේඛාවක් මේ දුර එතකොට 5යි මීටර් 5යි අනිවාර්යයෙන්ම මෙන්න මේවා තමයි ලක්ෂ වෙන්නේ ඡේදන ලක්ෂ මේ තමයි ඡේදන ලක්ෂ වෙන්නේ අපිට ඕන එක p එක p දෙක කියලා ගන්න පුළුවන් ඒ වගේ එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම ලකුණු දෙක ලැබෙන්නේ මේ සමාන්තර රේඛාව අඳිනවට එකයි මීටර් 5ක් පෙන්වන බව මේ මීටර් 5 පෙන්වන්න ඕන පුතා දෙකයි ලකුණු දෙකයි ඔන්න ඔහමයි ඒ අනුව ඔගලන්ට පළවෙනි ප්‍රශ්න 25 කොහොමද කියලා ඔබට පෙන්වන්න ලකුණු තක්සේරුවක් ගන්න පුළුවන් මම ගෲප් එක ඔබට ඕපන් කරනවා මට මේ පළවෙනි 25 ඔගොල්ලෝ උත්තර පත්‍රය දාන්න බලන්න අපි ඉතුරු ටික සාකච්ඡා කරලා සම්පූර්ණ එකම දාමු නේද නැත්නම් කොටස් දෙකකට නවීද ඔව් කතා කරමු දැන් ලකුණු කොහොමද කීයද මේ 25 ප්‍රශ්නයේ සර් පන්ස ලම්බකයක් ඇඳලා සර් එතනින් වෘත්තේ මේ ඡේදනයේ ලක්ෂිත කවකට තියලා මේ කියන්නේ ඡේදනය කරා කියලා පෙන්වුවා සර් වෘත්තේ සමාන්තර රේඛාව නෙවෙයි දැන්දේ නෑ සර් ආරස් සරල රේඛාවට මීටර් 5ක් දුරින් අචල රේඛාවට නියත දුරින් චලනය වන ලක්ෂයේ පතය. ඔයා මොකක්ද ඇන්නේ ලම්බ රේඛාවක්. ඔව් සර්. ලම්බකයක් ඒ කියන්නේ මෙහෙම ගත්ත ලම්බකයක්. ඔහොම. ඔව් සර්. ඒ ලම්බකයේ ඊට පස්සේ මීටර් 5ක් ඔයා මේ अनुमान समांतर समारलाट में मैदेट यान बुलवान मेहमे यान बुलवान අතන සමච්ඡේදන ලෙස එතන තියලා දෙපැත්තේ උත්පේ මේ ඡේදනය කරනවා ඒක තමයි දැන් අපි සරල රේඛා ඛණ්ඩයක් අඳින්න නම් අවම වශයෙන් ලක්ෂ දෙකක්වත් තියෙන්න බෑ ජ්‍යාමිතියට අනුකූලව අවම වශයෙන් ලක්ෂ දෙකක්වත් මොකද සරල රේඛාවක් කියන්නේ මේ ලක්ෂ දෙකක් යා කරන
කෙටිම දුරනේ දැන් මේ ලක්ෂ දෙක යාවෙන්න අන්ත ලක්ෂ දෙකක් තියෙනවා ඔයා දැන් 1 ලක්ෂයක ඉතින් කොහොමද සරල රේඛාවක් අඳින්නේ සත් නැ අඳින්න දැන් අනුමාන කරලානේ අඳින්නේ අපි දැන් මෙහෙම අඳිනවා ආ අපි හිතනවා මේක තිරස් වැන්ද කියලා එහෙම බෑනේ එතකොට මේක වෙනස් වෙන්න පුළුවන් 1 ලක්ෂයක් මත 1 ලක්ෂයකින් අපිට නිශ්චිතව සරල රේඛාවක් අඳින්න බෑ එහෙමනම් ඔයා මේකේ තව ලම්බකයක් ඇඳලා තිබුණා නම් තව ලම්බකයක් අරන් පහ ලකුණු කරලා ඒ දෙක යා කරා නම් අන්න සමාන්තර රේඛා නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන් එතකොට ඒ රේඛාව සමාන්තරයි ආරෙස්ට එකකින් ඕක ගන්න බෑ ළමයි තේරුණා ඔව් සර් දැන් මෙතන පත වල යට පත යටතේ අපි පත් මූලික පත හතරනේ ඔය සාකච්ඡාවේ ඉන්නේ එකක් තමයි අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතය එතන අචල ලක්ෂයේ කේන්දර වෙන නියත දුර ආරේ වෙන වෘත්තයක් නැත්නම් වෘත්ත චාපය ඊට පස්සේ අචල ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය අචල ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදය ඊට පස්සේ අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතය අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතේ තමයි නියත දුර පරතරය වන විදියට පිහිටන්නා වූ සමාන්තර රේඛා දෙකක් අනිත් එක තමයි සමාන්තර නොවන රේඛාවක රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ ඉතින් එimhe සමාන්තර නොවන රේඛා දෙක හමු වන ලක්ෂයේ සෑදෙන කෝණයේ සමච්ඡේදකය ඕකනේ පත හතර ඔය හතරෙන් ඕගොල්ලන්ට එකක් දෙනවා එකක් අහනවා එකක් දෙනවා එකක් අහනවා දැන් මේකේ ඔබට පේනවා එකක් දීලා තියෙනවා මොකද දීලා තියෙන්නේ මීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂය දීලා තියෙනවා පීට මීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂයේ පතය ඔබ දන්නවා P කේන්දරය වන අරේ 5ක් වන වෘත්ත චාපය මේ තියෙන්නේ එකක් දීලා ඔයාලට ඊළඟට අපිට ඊළඟ අපෙන් අහන්නේ ආරේ සරල රේඛාව. ඒතර අචල රේඛාවකට මීටර් 5ක් නියත දුරින් පීඩන ලක්ෂයේ පතය. ඒ පතයයි අර මුල් පතයයි ඡේදනය වන ලක්ෂ දෙක තමයි ඔබෙන් අහන්නේ. එතකොට අපි එයාව අඳින්න නම් සමාන්තර රේඛාව බව ඒක පෙන්වන්න ඕන. දල සටහන වුණත් අපි ඒක නිර්මාණය වෙීමේදී සමාන්තර බව සඳහන් වෙනවා. ඔයා මෙතන මේ ඇඳලා තියෙන රේඛාවේ සමාන්තරයි කියලා දාලා තිනවද කියන්නේ කොහොමද? සමාන්තර බව දාලා තිනවද? නෑ සර්. ඒක තමයි. අන්න ඒකයි. ඔබ සමාන්තර බව දැක්ුවා නම් ඔබ එක ලම්බකයක් ඇඳලා තිබුණා කියමුකෝ කමන්නේ. ඔබ එක ලම්බකයක් ඇඳලා හරි මේක නිර්මාණය නෙවෙයිනේ බලාපොරොත්තු වෙන දල සටහනන්නේ. ඔබ සමාන්තර බව පෙන්වන තිබුණා නම් අනිවාර්යෙන් ලකුණු දෙක ගන්න තිබුණා. මෙතන ලකුණු දෙක බෙදෙන්නේ ඡාපයේ ඡේදනය වනසේ සමාන්තර රේඛා දැක්වීම. ඡාපයේ ඡේදනය වනසේ සමාන්තර රේඛාව දැක්වීමට එක ලකුණයි. මීටර් 5 දැක්වීමට එක ලකුණයි. ඔන්න ඔහොමයි. මේ පරතරයේ මීටර් 5 පෙන්වනවට එක ලකුණක් වෙනවා. ඡාපයේ ඡේදනය වනසේ සමාන්තර රේඛා අඳිනවට එකක් තමයි. පහ පෙන්වලා තියෙනවද මීටර් පහ ළමිනු මීටර් පහ පෙන්වලා තියෙනවද ඈ ඒක දාලත් නැහැ නෑ සර් එහෙනම් පුතේ ලකුණු දෙකම නැහැ ඔයාලට ඔව් සර් හරි ලකුණු දෙකම නැහැ අන්න ඒව තේරුම් ගන්න මේ පතහ නිර්මාණවලදී ඔන්න ඒ කරුණු ඔයා ඒක අහලා විසඳගත්ත එක හොඳයි අනිවාර්යයෙන්ම සමාන්තර බව පෙන්වන්න මේ දල සටහන තුළ සමාන්තරයි කියන සමාන්තර රේඛාව කීමක පෙන්වන්න ඕන පුතේ. තේරුණා? හොඳයි. තව ගැටලු තියෙනව නම් අහන්න. අපි එහෙමනම් B කොටසට යමු. බෑ. बी को दस बी वो करते फर्स्ट नंबर हाथ आप यान में आता है
මේකේ කියනවා කානුවක මුළු දිගෙන් මෙතින් මුළු දිගෙන් ඒ එන මේ මුළු දිග තමයි ඒකකයේ වෙන්නේ මෙයා තමයි පුතා ඒකකය ඒ කානුවේ මුළු දිගින් 15 වෙනි අතක ප්‍රමාණය පළමු දිනේ කපන ලදී ඉතිරි දිගෙන් 4 වෙනි එකක් දෙවන දිනේ කපන ලදී පළමු දිනේ අවසානයේදී කානුවේ මුළු දිගින් කොපමණ පහ ගියා තවදුරටත් කැපීම සඳහා ඉතුරු වේද මුළු දිග ඒකකයයි එයාගෙන් අඩු කරනවා පුතේ 15 වෙනි අතක් එකක් කියන්නේ 15 වෙන 15යි ඒ ඉඳ 15 වෙන 8 තමයි ඔබේ උත්තරේ වෙන්නේ. එතකොට පුතා මෙතන ලකුණු දෙන්නේ 1 ලකුණයි යා 1 ලකුණයි. ඊළඟට ඔබට දෙනවා දෙවන දිනේදී කානුවේ මුළු දෙකින් බොහොමන භාගයක් කැපන ලද්දද. දැන් ඉතිරියෙන් ඒ කියන්නේ 15 8න් හතරෙන් එකක් තමයි පුතා කපන්නේ. ඒතර ඔබට තේනවා සරල වෙනවා 4 1 4 2 ඔබේ උත්තරේ 15 2. 15 2. එතකොට ලකුණු වෙන්නේ මෙතන ගුණ කරන බව පෙන්නනවා 2 15 2 2 ලකුණු 2. ඊළඟට අපි එනවා කානුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් කානුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වෙන විට කැපීමට ඉතිරි වී තිබෙනවා. කානුවේ මුළු දිග කොච්චරද කියලා. එතකොට අපි බලනවා මේ 600ට අදාළ වෙන භාගය කොච්චරද කියලා. මුළු දිගින් කොච්චර භාගයක්ද මේ 600? අන්න එතනින් තමයි අපිට මේ අහලා තියෙන මුළු දිගට උත්තරේ ගන්න පුළුවන් පිවිසීම. එනම් අපි භාගය හොය. එතකොට ඒකකය අපි එකකින් අටු කරනවා. අතන 15න් 7ක් පළවෙනි දවසේ කපනවා, දෙවෙනි දවසේ 15න් 2ක් කපනවා. එතකොට එකෙන් අඩු වෙනවා 15න් 9ක්. ඒ කියන්නේ 15න් එන්නේ පුතා 6යි. ඒ කියන්නේ මුළු කානුවේ දිග 15කට කොටස් බෙදලා ඉන් 6ක් නිරූපණය වෙන්නේ මීටර 600යි. මුළු දිග වෙන්නේ 15න් 15. ඒ කියන්නේ පුතා 600 අපි 6න් බෙදලා 15න් ගුණ කරනවා. ඒ කියන්නේ 1500යි මීටර. ළමයි කෝක 1.5 කිලෝමීටර කියලා දාන්න පුළුවන්. වැරදි නෑ. ඔන්න මොමයි. එතකොට එතන එන්නේ ලකුණු මේ විදියට. මෙන්න මේ එකෙන් මේ ටික අඩු කරන බව පෙන්නනවා 1යි. හැබැයි ඒක ළමෙක් ගන්නත් පුළුවන් 15න් 8න් 15න් 2ක් අඩු කරලා. ඒකත් හරි. දැන් 15න් 8ක් ඉතිරි වුණානේ. ඒකෙන් 15න් 2ක් අඩු කරලා 15න් 6 ගන්නත් පුළුවන්. ඒ මේ මා පෙන්නන ලකුණු දෙක ලැබෙනවා. මෙයාටත් ලකුණු දෙක ලැබෙනවා. එතන ඊළඟට පුතා 6න් බෙදලා 15න් ගුණ කරනවට 1 ලකුණක් වෙනවා 1502යි මෙතන සමස්ත ලකුණු 4යි මේක දෙන්නේ 6න් බෙදලා 15න් ගුණ කරනවට ඔබ කොහේ හරි 6න් බෙදලා 15න් ගුණ කරලා තිබුණොත් ඒ ලකුණ ලැබෙනවා සමහර වෙලාවට ළමයා මේක මනෝමයෙන් අරන් ඇති 606න් බෙදලා 100යි කියලා අපි එතනදී ඒ ලකුණ දෙනවා මොකද මේක මහා ලොකු සුළු කිරීමක් නොවන නිසා ඊළඟට අපි එනවා 4 වෙනි කොටසට කානුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දිනකට දින 3ක් අවශ්‍ය වේය ඇස්තමේතු කරලා තියෙනවා එම දිග දින 2කදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කොහොනද කියලා ගහන වැඩිපුර එතකොට අපි බලනවා අවශ්‍ය තක්සේරුව මිනිස් දින 12යි. එතකොට දින දෙකකින් කපන්න නම් මෙන්න මිනිසුන් ගාන අපිට එනවා. එතකොට එන්නේ මිනිසුන් 6 දෙනෙක් කෝරා. දැන් වැඩිපුර ගානනේ අහන්නේ දැනට 4 දෙනෙක් ඉන්නවා. 6න් 4ක් අඩු කරනවා. උත්තරය පුතේ 2යි. උත්තරය 2යි. ඔන්න. එතකොට 4 3න් ගුණ කරන බව පෙන්නනවට 1 ලකුණක් ලැබෙනවා. 6 ගන්නවට 1 ලකුණක් ලැබෙනවා.
देख गाना मटे कलापुना क्लबे ना समस्ते तुनाई ओको में दहायाई में ने बनान ना होलेवल गाना में वाटे देखिंग और भी कोल हाँ दागला नहीं 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 में गाने में तो वारात गाना मटे याने लोगों अभाग गया नहीं में लापुनु दहाय उगटे निकाम कामन ना सारा लव नहीं किसी को आया से किंतु गाना पुरुवा अनिवार्य ඔබට පුළුවන් ලකුණු 100ම ගන්න හරි කල්පනාවේ මේ දෙන උපදේශ අනුව මේ බලන්න මේ මේ මේක කිසිදු ලකුණක් අඩු කරන්න බෑ මේ අදාළ සුළු කිරීම පව පෙන්නලා තියෙනවා අපි එනවා දැන් දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2 පරිමිතිය වර්ගඵලයේ සම්බන්ධ ගැටලුවනේ අපි බලමු ඒකත් ඉතා සරල ගැටලුවක් වේ समन्वित वे अर्ध वृत्ताकार कोटसे अरय अर्ध वृत्ताकार कोटसे दारय दिगे डी वलिन आरंभ कर सी वलिन अवसान वन लेस सैम अनुयात वृत्तम देखा अतर दूर सेंटीमीटर देखा वन लेस उड़ा वृत्तम एलवी में अधास कराई नेशन आवश्यक है वृत्तम गणन अर्ध वृत्ताकार कोटसे दारेक दिगे अर्ध वृत्ताकार कोटसे अर्ध वृत्ताकार कोटसे दारेक दिगे दीवलिंग आरंभ कर सीवलिंग अवसान वन लेस ना मेत्री पटांग नो विधियट पोत्तम होम अलगे ने එතකොට ආරම්භයේ අල්ලල අල්ලනම ගොත්තමක් අවසානයේ ගොත්තමක් අල්ලනවා නේ මොනවා කරන්නද DC ඡාප දිග හොයාගන්න වෙනවා එතකොට DC ඡාප දිග කොහොමද ගන්න අපි එනවා CD ඡාප දිග ඡාප දිග එතකොට මුත්තේ භාගය 2/r කින් භාගය මේ භාගයක් 2/r ඒ කියන්නේ මුත්තේ 5r නේ ඒ කියන්නේ 7 22 ගුණ කිරීම 7 ළමය කලබල වෙලා 14 දාලා ඇති නේ මෙතන මම ගත්තේ 5r ඒ කියන්නේ 7ට 7 බෙදුනහම පුතා 22යි මෙතනදී 22යි ඡාප දිග ඊට පස්සේ බොත්තම් ගණන අපි ගන්නෙ 22 බෙදනවා පුතා 2 ගන්න එතකොට දෙක ගානේ බෙදලා එකක් එකතු කරනවා. ඇයි ආරම්භයේ මුත්තම නෙවෙයි අවසානයේ. එතකොට මෙතන ඔබට පේනවා 11 එකතු කිරීම එකයි උත්තරේ 12යි. මේක සංෘත වෙන අවස්ථාවක් වුණා නම් එකක් එකතු කරන්නේ නැහැ. ආරම්භයේ අවසානයේ වෙනවා නම් එකක් එකතු කරන්නේ නැහැ. මේ දෙකලවලට මුත්තම් දෙකක් එනවනේ. එකක් එකතු වෙනවා පුතා. මේ 22 දෙකෙන් බෙදුවාම එන්නේ පරතර ගාන. පරතර ගාන එන්නේ එතකොට එකක් එකතු වෙන්න මොන ඔබේ උත්තරේ 12 වෙන්න ඕන නේද 12 ලකුණු ලැබෙන්නේ මෙහෙමයි මෙතන අවස්ථාවට 1 ලකුණයි 22ට 1යි 22 දෙකෙන් බෙදෙනවට 1යි 12ට 1යි ලකුණු 4ක් අපේ පුතා දෙවෙනි ගාන තහඩුවේ මුළු වර්ගඵලය මේ තහඩුවේ මුළු වර්ගඵලය එතකොට අපි දන්නවා තහඩුවේ වර්ගඵලය ගන්න නම් ත්‍රිපීසියේ වර්ගඵලයට අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කරනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය වෙන්නේ පුතා භාගය 5r වර්ගය 5r 7 22 r කියන්නේ 7 * 7 මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය
ත්‍රිපීසීමේ වර්ගඵල වෙන්නේ සමාන්තර පාද දෙක එකතුව. ඔබට මතක ඇති මේ ත්‍රිපීසීමක වර්ගඵලය ගන්නේ සමාන්තර පාද දෙකේ එකතුව අපි ගුණ කරනවා ලම්බ දුරින් බෙදනවා දෙක. සමාන්තර පාද දෙක එකතු වෙන්නේ 14 එකතු කිරීම 16 නේ. ඒක අපි එකතු කරලා මේ දෙක එකතු කරලා අතර ලම්බ දුර 10න් ගුණ කරලා දෙකෙන් බෙදලා ඔන්න හොයි. දැන් මේ 7ට 7 ඉවත් වෙනවා. දෙවරක් 1යි දෙවරක් 11 11 වරක් 7 77යි. මෙතන දෙවරක් 1යි දෙවරක් 5යි 5 මෙතන 10යි 20යි 30යි ඔන්න හොයි. එතකොට මෙතන එනවා 77යි 53 15 150යි 7යි 7යි 5යි 12යි एक पुता देशी विशी हताई वर्ग सेंटीमीटर ओपे उत्तर है देशी विशी हताई वर्ग सेंटीमीटर मेतन दी मेन्न में अवस्था वो टेका के नो डबीसी में वर्ग पल संबंधे टेका के नवा हत्ता हताई इकसी बना हताई एका के नवा देशी विशी हत टेका के नो मेतन लखन हतराई मेतन लखन हतराई बने अठारह कैटलो तिपन कहाँ ना අපි ළඟට එනවා තුන්වෙනි කොටසට. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ද AB දිගට සමාන දිගක්ද සහිත ඍජු ගෝනාශාකාර තහඩුවක් සාදනු ලැබේ නම් එයි ඵලල තම සරල අවස්ථාවක් නේද පිටා මේ අර්ධ වෘත්තාකාර කොට මේ වගේ ඍජු ගෝනාශාකාර තහඩුවක් අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵල සමාන වර්ගඵලයක් අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය ආවේ අපිට 77යි වර්ග සෙන්ටිමීටර AD දිගට සමාන දිග AD AD කියන්නේ මීටර් 10 සෙන්ටිමීටර් 10යි දිගක් සහිත ධාතුවක් එයි ඵලල අහන ඵලල මේක AD ට දිග AD දිග AD කියන්නේ 10යි අයෝ ඉතින් පුතා ඵලල අහන්නේ මොකද්ද කරන්න ඕන වර්ගඵලයේ බෙදෙනවා දිගේ උත්තරේ 7.7 සෙන්ටිමීටර මම තම මේ පොලිවල්ද කියලා හිතෙනවා නේ 2019 මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඉතින් මෙතන 10ෙන් බෙදෙනවට 1යි 7.7ට 1යි උත්තරේ 2යි සමස්ත ලකුණු 10යි මේ ලකුණු 10 නම් අනිවාර්යෙන් ඔයගලන්ට ගන්න පුළුවන් අනිවාර්යෙන් කිසිම කෙනෙක්ට මේක වරදින්න හේතුවක් නැහැ. වරදිනවා නම් මේකේ සී කල්පනාවේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒකටත් ප්‍රතිකර්මයක් තියෙනවා. දෙවෙනි වර පොඩ්ඩක් බැලුවා නම් ඔබෙන් මගේ හැරෙන අතහැරෙන ලකුණක් දෙකක් එකතු කරගන්න පුළුවන්. නේ? පිළිදි කොහමද මේකේ ලකුණු 10 තියෙනවද? දුව සර් 9යි ඉත තින්නේ අර මේ බොත්තම් ගන්න එකක් එකතු කරේ නෑ එකක් එකතු කරේ නෑ නේ පුතා මේ සංගත අවස්ථාවක් තිබුණා නම් තමයි අපි එකක් එකතු කරන්නේ නැත්තේ මොකද ආරම්භයේ අපි බොත්තම ඇල්ලුවට පස්සේ ආයි අවසානයේ බොත්තමක් අල්ලන්න ඕනේ නෑ නේ සංගත වෙලා තියෙනවා නම් මේ අපි හොයන පරතර ගණන තියෙනවානේ පරතර ගණන දැන් මෙතනින් හොයන්නේ පරතර ගණන දිග 22යි සෙන්ටිමීටර 2ක පරතරයෙන් සෙන්ටිමීටර 2යි දුර ඒතර පරතර ගණන බොත්තම් ගණනට සමාන වෙනවා එතකොට පරතර ගණන බොත්තම් ගණනට සමාන වෙනවා සංගත නොවන අවස්ථාවකදී අපි ආරම්භය අල්ලලා පරතර ගාන හොයුවට ඒ පොත්තම් ගාන සමාන වෙන්නේ නැහැ මොකද අපි අවසානයේ පොත්තම කල්ලන්නේ නැහැ ඒකයි මේක එකතු වෙන්නේ ඔන්න ඔය වෙනස හරියට හඳුන ගන්න ඕන හරි මේ වෙනස හඳුන ගන්න ඕන ඕගොල්ලෝ අපරාදේ ඉතින් එක ලකුණක් එතන ඔව් ඊළඟට අපි එනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 3ට එන්න හදා ප්‍රතිශත අනුපාත ඒ සම්බන්ධ
प्रश्न अंक 3 कुमार कुमार नगर सभा सीमा तुल वेलंद व्यापार पात्वागने या ओगे व्यापार के स्थाने ही वार्षिक ताक्षेर वटिनाकम रुपया 40,000 එම නගර සභාව 22ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් බදු මුදල කොච්චරද කියලා තමයි පුතේ අහන්නේ එතකොට එන්නේ 40,000 අපි ගුණ කරනවා 22 උදාහරණ පේනවා 100 එකයි 100 400යි एक यानी पुत्र हारसी ये गुना केरी में विषी देकर एक यानी हाथरवरत देका आटाई हाथरवरत देका आटाई एक यानी रुपया लाटे दां सारसी है मेथड पे लाखों में हिम्मी बनवा मेथड पे लाखों में हिम्मी बनवा मेरे में सीए विषी देके इन गुना करने वाले एकाई आटे दां सारसी ये टेकाई पुत्र लाखों में देका कार तो कटे वारी එතකොට ඔබ දන්නවා අවුරුද්දට කාර්තු 4යි. අන්නේව මතක තියෙන්න ඕන නේද? අවුරුදු 1කට කාර්තු 4යි. කාර්තු 1ක් කියන්නේ මාස 3යි. එතකොට 8800 ඕගොල්ලෝ බෙදනවා පුතා 4ෙන්. රුපියල් 2200යි ඔබේ උත්තරේ. එතන බලන්න ලකුණු මේ හතරේ බෙදෙන බව පෙන්වනවා 1යි 2200 ට 1යි ලකුණු 2යි ඊළඟට අපි එනවා B කොටසට පළමු 500,000 බද්දෙන් 2000 ආදායම් බද්ද ඊළඟ 500,000 ට 104 ඊළඟ 500,000 ට 108 ඒ අනුව කුමාර වර්ෂයකට රුපියල් 12,000 මුදලක ආදායම් බද්දක් ගෙවන ඔහුගේ වාර්ෂික ආදායම තමයි අහන්නේ වාර්ෂික ආදායම वार्षिक आदाय निधाय ආදායම් බද්ද ගෙවනවා නම් 12,000 ආදායම් බද්දක් ගෙවන්නේ කොච්චරකට මේ ආදායම් බද්ද ආදායම මේ බදු මුදල 100කට 4ක් ගෙවනවා 12,000කට කොච්චරද ඉතින් අපි හරස් ගුණිතය කරලා x හොයාගන්න පුළුවන් 12,000 ගුණ කරනවා 100ෙන් බෙදෙනවා 4ට එතකොට 4 1යි 4 25යි. එතන 12 5 60යි 6ක් ඉදිරි 12 2 24යි 6යි 30යි. එතන එනවා පුතේ 300,000. එහෙනම් මුළු ආදායම වෙන්නේ අර පළවෙනි 500,000 නිදහස් වෙන එක එකතු වෙනවා. 300,000 එකතු වෙනවා. ওই දෙක එකතු වුණාම 800,000 තමයි ඔබේ උත්තරේ වෙන්නේ. එන අපි අවසාන උත්තරේ ලියනවා රුපියල් 800,000 ලක්ෂ 8ක් ඔන්න අවසාන උත්තරේ දී දෙකක් ගැහුවා එතකොට ඔබට ලකුණු ලැබෙනවා එතන 6ක් කොහොමද 6 ලැබෙන්නේ එකක් තමයි 4ෙන් බෙදෙන 100ෙන් ගුණ කරනවට 4ෙන් බෙදෙනවට 1යි 100ෙන් ගුණ කරනවට 1යි 300,000ට 1යි 510 එකතු කරනවට 1යි 810ට 1යි ඔව් 510 මෙතන පුතා තවත් එකක් එනවා මෙන්න මේ 310 510 එකතු කරනකොට එකක් දෙනවා ඒ අනුව සමස්ත ලකුණු 6යි 1 2 3 ලකුණු 6යි
හයයි මෙතන හතරයි. ඒ අනුව සමස්තයේ ලකුණු 10යි. කොච්චර පහසු ගැටලුවක්ද නේ? ලකුණු 10යි. කාටෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. බලන්න. විසත් විසත් දැන් නේද සම්බන්ධ වෙන්නේ විසත් විසත් කතා කරන්නේ විසත් ඉන්නවනේ බිම්සත් සාදන බිම්සත් ඔව් පුතා දැන් ද සම්බන්ධ වෙන්නේ නෑ සර් කොහොමද මේකේ ලකුණු ආයේ තිනවද ඔක්කොම හරි සර් ඔක්කොම හරි යෙනුක පුතා යෙනුක කතා කරන්න කොහමද යෙනුක මේ ගැටලුවේ ලකුණු තිනවද සම්පූර්ණයෙන්ම ඔව් සර් හොඳයි දැන් මෙච්චර මේ මේ වෙනකම් කරපු වේබයි පුතා කොහේ හරි වැරදුනාද ඔක්කොම ලකුණු ටික එකතු කරගත්තද කොහොම හරි ආයෙමද හිටියේ නේද මුලින්ද හා අපි එනවා ප්‍රශ්න අංක 4ට දැන් සංඛ්‍යානේ තේමාව සංඛ්‍යානේ තේමාවට එන්නේ මෙතන පුතේ සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සහ ජාල රේඛාවක් තමයි දීලා තියෙන්නේ. එතන මේකේ පන්තික සිසුන් 40 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරේ පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තිය අදාළ අසම්පූර්ණ ජාල රේඛාවක් සකස් කර ඇත. මේ 10 20 මගින් 10ට වඩා වැඩි හා 20ට අඩු හෝ සමාන 10ට වඩා වැඩි හා 20ට වඩා අඩු හෝ සමාන ලකුණු ප්‍රාන්ත දක්වන අතර අනිත් ප්‍රාන්තර ඒ පරිද්දෙන් නැවේ. ඔව්. එතකොට අපිට පළවෙනිම කියනවා ඊයට සංඛ්‍යාත වගුවම ජාල රේඛේ සම්පූර්ණ කරන්න. ඔව්. එතකොට කොහොමද ගන්න? 20 40. 20 40 දේ ඕලන්ට පේනවා මෙතන පන්ති ප්‍රාන්තර දෙකක් කියන්නේ කුඩා පන්ති ප්‍රාන්තරේ වගේ දෙගුණයක් උස හතරක් එහෙනම් මෙතන ඉන්නේ පුතා හතරවරක් දෙක අටයි ඊළඟට 40 50 ඒක එක පන්ති මෙතන ඉන්නේ කුඩා පන්ති ප්‍රාන්තරේ වගේ හතයි 80 90 එතන ඉන්නේ හතරයි ඔන්න ඔය තුන ඔළු හරියට දාලා තිනවන මේ තුන ලකුණු එක එක ලකුණු තුනක් ලැබෙනවා ඊට පස්සේ අපි ජාල රේඛේ අඳින්න තියෙනවා ජාල රේඛේ ඇඳුවොත් අපිට පේනවා මෙතන 50 80 50 80 මෙතන 50 80 කියන්නේ කුඩා පන්ති ප්‍රාන්තරේ වගේ තුන් ගුණයක් තුන් ගුණයක් එහෙනම් අපිට මෙතන 15 බෙදන්න වෙනවා තුනේ ඒ කියන්නේ 15 ඒ කියන්නේ පුතා ඔයාලා ගන්න ඕනේ මෙයාව පහට මේ උස පහට ගන්නවා මේ උස පහට ගන්නවා තේරුණා හරියටම පහට ගන්නවා එතකොට අන්න එතනට ඕගොල්ලන්ට ලකුණක් ලැබෙනවා එතනට එක ලකුණක් ලැබෙනවා ඒ අනුව මෙතන සමස්ත ලකුණු 7යි 4යි ඊළඟට අපිට කියනවා ලකුණු 40ට වඩා වැඩි ලබාගත් සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 40ට වඩා කිව්වොත් 40යි තින්නේ මේ 40ට වඩා 40ට වඩා කිව්වොත් මෙන්න මේ කණ්ඩායම තමයි ඔය එන්නේ ඒ කියන්නේ 7යි 5යි 4යි ඔය ටික මුළු සිසුන් ගණන 40යි ඒ කියන්නේ 40න් මෙතන එනවා 15 4 19 7 26 ප්‍රතිශත කරන්න අපි 100 100න් ගුණ කරනවා. එතන 20 ඒවා 2යි 20 ඒවා 5යි
देवरात एकाई देवरात दहा तुनाई दहा तुम्हारा पहा ने दहा तुम्हारा पहा इतने बड़ों को लाते पेनो पानाहाई पहालवाई हैटर पहा प्रतिशत ये पुते सीटे हैटर पहा उत्तरे सीटे हैटर पहा इतने पट्टे हाथर पहालवा हाथर एको तो करने वाला मिन्न में एक टेकल लाखुना क्लबे සියයට 100න් ගුණ කරනවට එකක් හම්බ වෙනවා 100ට 65ට එකක් හම්බ වෙනවා ලකුණු 3ක් තියෙනවා ඒක ලකුණු 3යි ඒ ලකුණු 7ක් හම්බ වෙලා තියෙනවා ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවංශය අඳින්නලු අපිට කියන මේකේ සංඛ්‍යාත බහුවංශය අඳින්න කියලා අපි අඳිනවා මැද හරි මැද ගන්න මේකෙත් අපිට මැද ගන්න මේකෙත් මැද මේකෙත් මැද अंत लक्ष्य देख मेतन मेद मेतन मेद ईट पास आप मिथन मिथन आवेदन इतकोट लखन लिहिम अंतरक्ष मेतन हरियट मेद गोन पुता मध्य लक्ष्य गोन एक निवेदि बहुवाश्रेट एकाकुन समस्त लखन तुना लखन सहाय सरल गेटल चाल रेखी संख्या बहुवश्यतम विमसलती प्रश्नाक अभी प्रश्नाक प्रश्नाक प्रश्न एक्तरा मुरपदेक पासवर्ड मूल संकेत एक्तरा मुरपदेक पासवर्ड मूल संकेत एक देक तुना अतर पायन इलाकम अतरी एकिने कट विनस इलाकम देखा भव दीयत मेम मुरपदे पलवेनी इलाकम तोरा गनीम सदहा शिष्ये एमे इलाकम एक बेगिन लियु सार्वसम काटपत पहाक अतरिं एकक आमिलेस गने इन पासु एय आपासु नोदमा प्रतिस्थापने रहित देवन इलाकम तोरा गनीम सदहा तवत काटपत आमिलेस लबा गने मुरपदेश लबागत पलमुन इलाकम उत्ते भवत् එමිලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් කොන්දේසි දෙකක් දෙනවා. අද කොන්දේසි දෙක මුරපදයේ සඳහා ලබාගත් පළමු ඉලක්කම ඔත්තේ බවත් එමිලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසු අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේසි සපුරාලන සිද්ධි නියදී අවකාශයේ මත ලකුණු කර සම්භාවිතාවය අහනවා අපි. එතකොට පළමු ළමගත්තේ කොත්තේ.
දෙවන වේ ලබා ගන්න එක ඊට වඩා කුඩා වෙනවා මේක ගන්න බෑ ඔත්තේ 3යි මෙයා වෙනවා නේ 3 1 මේක කියන්නේ මොකන්ද අපලමුව මොකද පළමුව ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවත් එම ඉලක්කම ලබාගත් එම ඉලක්කම ලබාගත් දෙවෙනි එම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් කුඩා බවත් එම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසු අනාවරණය විය එම ඉලක්කම මේක හරියට මේ පටලවල තියෙන විදිහටනේ එම ඉලක්කම ඒ කියන්නේ අර ගත්ත ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් प्रतिपल एक लखनऊ संभावितावेटेकाय ඊළඟට b කොටසට එනවා b කොටස කිසියම් රෝගයක් පැතිරී යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිළිලි 20 දෙනෙක්ද කාන්තාවෝ 16 දෙනෙක්ද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටිය එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයේ පෙළුණු අතර පිළිමියය අතරින් අහඹ ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගයේ වැළඳීමේ සම්භාවිතාවය 0.6කි. මෙම සියලු දෙනා අතරින් අහඹ ලෙස තෝරා ගන්නා ලබන අයෙකු පිළිමිකු කාන්තාවක් වීම හා රෝගයේ වැළඳීම හෝ නිවැරදීමේ අයෙක් වීමේ සම්භාවිතාව දැක්වෙනසේ අඳින්නමන උපසටානේ කොටසක් පාද දැක්වේ. සෞදාසේ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබන්නේ නැහැ. එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයෙන් පෙළුණු අතර අන්න කාන්තාවෝ මේ කියන මෙතන එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගෙන් පෙළුණු අතර පිළිමි අය අතරින් අහඹු ලෙස තෝරාගත් අයෙකුට රෝගය වැළඳීමේ සම්භාවිතාවය 0.6යි. දැන් අපිට කියනවා මේක දීර්ඝ කරන්න කියලානේ. එතකොට මෙතන එන්නේ පිළිමි කාන්තාව තෝරා ගැනීමනේ. පිළිමි කාන්තාවන් තෝරා ගැනීම ඊට පස්සේ අපිට එනවා රෝගයේ වැළඳීම නොවැළඳීම එතකොට පිරිමි කෙනෙක්ට නම් රෝගයේ වැළඳින්න නොවැළඳින්න සම්භාවිතාවය තියෙනවා ඊට පස්සේ මෙතනට එන්නේ රෝගය වැළඳී තිබීම රෝගය
වැළඳී නොතිබීම වැළඳී නොතිබීම කාන්තාව හැමෝටම රෝගේ වැළඳිලා තියෙනවා ඒ ගැන කතා දෙකක් නැහැ එහෙමනම් පිරිමි කෙනෙක් වීමේ සම්භාවිතාවයේ කීයද කොහොම කීයද 36 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
එක්ක පෙන්නලා තිනවන එකයි. මේ අත් නොවැදීමට එකයි. මේ අත් අඳින් නැති එකට එකයි. මෙතන ලකුණු හතරයි. අඳින් ඇඳේ නැති එකට එකයි. ඇඳලා භාගයක් ඇඳලා කපලා තිබුණොත් මේක දෙන්නේ නැහැ. ඒ සියලු කාන්තාවන්ට රෝගේ වැළඳිලා තියෙනවා. ඊට පස්සේ අපි අහනවා අහඹු ලෙස තෝරා ගන්න ලබන අයෙකු එම රෝගේ වැළඳි අයෙකු ඉන්නේ සම්භාවිතාව. අහඹු ලෙස තෝරාගත් අයෙකු එම රෝගේ වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාව. ඒතර අනිවාර්යෙන් පුතා කාන්තාව හැමෝටම වැළඳිලා තියෙන්නේ. ඒතර 36 16 එකතු කිරීම පිරිමි කෙනෙකුට වැළඳීමේ සම්භාවිතාවය වෙන්නේ 36 20 ගුණ කිරීම दशम दहाये सरल करो හතරෙන් බෙදන්න පුළුවන් හතර වරක් 7යි හතර වරක් 9යි 9න් 7 36 28 ඊට වෙනස් තුල්ලේ භාග වලට ලකුණු ලැබෙන්නේ නැහැ එතකොට මෙතන ලකුණු ලැබෙන්නේ 36 16ට 1යි මේ අවස්ථාවට 1යි උත්තරයට 1යි ලකුණු 3යි ඒ අනුව සමස්ත ලකුණු 4යි 3යි 7යි 7යි මෙතන 2යි 9යි 9යි 1යි 10යි संभावित අහඹුලිසෝරාගත්තයි එතකොට පුතාහනි ලකුණු ලැබෙන විදිය නේද? ඔව් සර්. ලකුණු ලැබෙන්නේ මේ ලකුණු තුනම ලැබෙනවා. එකක් තමයි ඔබ එකෙන් අඩු කරන බව පෙන්නනකොට එකක් හම්බ වෙනවා. එකක් අඩු වෙනවා. ඊළඟට මෙන්න මේ අවස්ථාව අඩු කරන්නේ අනුපූරක අවස්ථාව අන්න එතනට එකක් හම්බ වෙනවා උත්තරේට එකක් හම්බ වෙනවා. තේරුණා? උත්තරේට එකක් හම්බ වෙනවා. මේ අඩු කරන බව පෙන්නනකොට අපි මේකයි උතන බලාපොරොත්තු වෙන p a සමානයි එක අඩු කිරීම p a ඩෑෂ් ඔන්න ඔය සම්බන්ධය ළමයා හඳුන ගන්නවා ඒකෙන් අඩු කරන කියන්නේ ඊට පස්සේ මේ අවස්ථාවට එකයි උත්තරේ දෙන්න. ඔයාලට එතකොට මෙච්චර පීවර යන්නේ නැහැ නේද? ඒක හොඳයි. එක බාර උත්තරේ ගන්න පුළුවන්. කාලය ඉදිරි කර ගන්න පුළුවන් නේ. ඔව් ඒක හොඳයි. ලවිදු එක දැක්ක එක හරි වටිනවා. එහෙම ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයගලට 2019 ෆස්ට් පේපර් එකේ නිවැරදිව ඔබ ඒකට මුහුණ දුන්නා නම් නියමිත කාලයට අනුව ඒ වගේම ඔබ දෙතුන් සැරයක් ඒකේ හරි වැරදි බැලුවා නම් එම කාලය තුළ පුතාලට නිවැරදි තක්සේරුවක් ගන්න පුළුවන් පුතේ.
ඒක තමයි දැන් වෙන්න ඕනේ දැන් පුළුවන් තරම් තක්සේරුකරණයත් එක්ක තමයි යන්න ඕනේ මේ මේ ඕල් වල පේපර්ස් දැන් අපි 2020යි 20 සම්පූර්ණ කරලා අපි සම්බන්ධතර ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කරමින් ඉන්නේ ඉදිරිදී ඔයගොල්ලන් වැඩි කාලයක් මම සම්බන්ධ කරගන්නවා පන්ති කාමරයට ගෙන්නනවා කොහොම හරි දැන් ඒක සූදානම් වෙච්ච ගමන් ඉතින් මේ මම හිතනවා ඔයගොල්ලෝ මේ වැඩේ හරියට කරනවා ඇති කියලා අඩුපාඩු තියෙනවා නම් අහන්න මට මේකේ පින්තූරයක් ගන්න ඔයගොල්ලෝ ගෲප් එකට මුළු තමන් කරපු හැම එකේම ඒ කියන්නේ මේ පේපර් එකේ සම්පූර්ණ උත්තර පත්‍රයේ දාන්න සෙකන්ඩ් පේපර් එක නෙවෙයි මං කියන්නේ ෆස්ට් පේපර් එක මං ඒක බලනවා කොහොමද මේ ළමයිද සම්පූර්ණ ලකුණු කීයද දැන් බැලුවද පෞස කීයද 98යි සර් 98 අතන අතනින් ලකුණු දෙක අඩු වුණා නේද පෞස एक वाला आता है कि मां के इधर दें मां तो कहते हैं नहीं करने में दें बुला से ठीक है तमाम दिने तो हम अगर दिने अच्छा सी ये दे अच्छा और दाई और दान पिंडुरिया ग्रुप पे करते मां में बोलते हैं दिलिन मां दो कथा करम दिलिन मां अनु अनु हाया වැරදුනේ මම අඳුරගත්තා අංජලි ආ පුතා හොඳයි අංජලි ඔව් සර් කීයද කොහොමද ලකුණු තාම එකට කරනවා ආ මෙනුජගේ ලකුණු කොහොමද පුතා 95 ආ අර පහ මොකද උනේ කියලා හොයාගත්තනේ නිහන්සා සසින්දි නිහන්සා 93 හොඳ ලකුණක් අර අඩු වෙච්ච හත ගැන තමයි පුතේ අවධානය යොමු කරන්න ඕනේ හරි හරි නවෝදයා කොහමද සර් මෙතන අර පස්වෙනි ගානේ අර පිරිමියායට රෝගයේ වැළඳීමේ සම්භාවිතාවයේදී මේ දශම ගානෙන් නැතුව භාගවලින් දාලා තිබ්බට කවන්නේ නේද මෙතනද ඕ පුළුවන් පුළුවන් මෙතන දශම නැතුව ඔයා කීයද 10න් 6ද දාලා තියෙන්නේ ඔව් සර් ඕ ඒකට නෝන්නේ මෙතනද අපිට සම්භාවිතාවේ දශමයකින් භාගයකින් ප්‍රතිශතයකින් පෙන්වන්න පුළුවන් මම මේ දශමෙන් පෙන්වුවට ඒකම වෙන්න ඕනේ නැහැ හරි प्रश्न पत्र मम बला नवोदय निहंसा ससिंदी නියංශ කතා කරාද? ඔව් සර් කතා කරා. ආහෝ නුවන්මි සර් මේ ක්ලාස් එකේ ලොග්ුනේ 7ට සර් පළවෙනි ප්‍රශ්න විසඳන සාකච්ඡා කරලා තියෙනවා. ඔයා මට නේද මම මේක රෙකෝඩ් එක දාන්න රෙකෝඩින් එක දාන්න. හරි? එතකොට බලන්න. හරි සර්. පිනිදි පිනිදි 90යි සර්. 90යි. අර මගහැරුණු 10 ගැන හඳුනගත්තද මොනවද එතන වෙලා තින්නේ විශේෂ කරුණු වැරදිද අත් වැරදිද කියලා හොයාගත්තද ඔව් සර් අත් වැරදි වෙන්නේ නැති ගොඩක් තියෙන්නේ නේ නෑ ඔව් අර මේ ආදායම් වද එක සමහර තේරුන්නේ නැහැ දැන් දැන් තේරුන්නේ නැද්ද තාම දැන් තේරුණා ඔව් පුතා ඒක ගන්න අර අපි ඒ ඒ ඒකේ අර ඒ කොටස ඔයා විශේෂයෙන් 10 කොටස බලා ගන්න බලන්න අපි එතනදී අර එක එක කොටස් වලට අදාළ ආදායම් ආදායම් බද්ද හොයලා අපි ආදායම් බද්ද ගැලපෙන්නේ කොයි කොටසද කියලා බලනවා. ඒ අනුව තමයි ගන්නෙ. අන්න එතන දැන් ඔන්නේ ඔබ තමයි මේ අපි කරන ක්‍රියාවලියේ මේ ක්‍රියාදාමයේ තුල අන්න දැන් පුතාට අහු වුණානේ කොටසක්. දැන් මේ වගේ ගානකදී අන්න දැන් ඔයා
අද දවසේ දැන් මම අද පන්ති දැන් මෙතනින් ඉවර කරාට ආයි රාත්‍රී මුණ ගැහෙනවා අද දවසේ ඔබ අන්නේ කොටස අධ්‍යයනය කරන්න ඒක මග හැරලා යන්න එපා දැන් අන්න අපි දැන් රෝග ලක්ෂණ හොයාගත්තනේ රෝගේ හොයාගත්තා දැන් ඒකට ප්‍රතිකර්මයක් දෙන්න ඒ ප්‍රතිකර්ම ඔබම දෙන්න ඕන ඔබ හැමලි වෙන්න එපා තක්කාලා බලන්න 10 පොත ඒ කොටසට යන්න සටහන් පොත් ළඟට ගන්න එතන අධ්‍යයනය කරන්න ඒ වගේ ගණන් දෙක තුනක් තව හදන්න ඒක තමයි වෙන්න ඕන තේරුණාද දැන් මම මේ කියලා දුන්න එක තේරුණාටත් මදි ඒක තව පොඩ්ඩ ප්‍රැක්ටිස් කරන්න හරි ඊළඟට අපි ඊළඟට පිනිදි බිම්සක් සඳනු කතා කරා ඔව් බලන්න පුළුවන් වුණාද ඔක්කොම ඔව් සර් කොහමද ලකුණු 97යි තුනක් අඩු වෙලා තියෙනවා ඒක බලන්න संबंध अभी नमद मेके सेवी को रात्रि मुनगेमूताल सूदान रात्रि मुनगेन बलापुर सुबह दवासा निरोगी मन दवासा के लिए प्रार्थना करना आई भगवान।